අපි පහාරාද සූත්‍රයේ මුල් කරගෙනයි දේශනාවලිය පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වැඩමුළුවේ තේමා සූත්‍රයේ වශයෙන් අපි තැන්පත් වෙමු ධර්ම දේශනාව සඳහා සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි පහාරාද මහා සමුද්දෝ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පොනෝ අනුපුබ්බ පබ්භාරෝන ආයති කේනේව පපාතෝ ඒවමේව කෝ පහාරාද ඉමස්මින් ධම්ම විනයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා න ආයත කේනේව අඤ්ඤා පටිවේදෝ තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සර්වජන් වහන්සේ පන්සාලිස්වසක් ඒ ගත කරපු ජීවමාන ධර්මාන බුද්ධ කෘත්‍ය කරපු කාලේ ඇති වෙච්ච පුදුමාකාර ආශ්චර්ය අද්භූත ධර්ම අපිට අද ඉතුරුලා තියෙන්නේ සූත්‍ර පිටකේ වශයෙන්. ඒ සිද්ධි ඒ විදිහටම වාර්තා වෙලා තියෙනවා. අපිට හිතන්න බෑ ඔක්කොම වාර්තා වුණයි කියලා. නමුත් සුවිශේෂී දේවල් අපේ පිනට ඒ සංගීතකාරක ස්වාමින් වහන්සේලා මෙවා කටපාඩම් කරගෙන ඇවිල්ලා අදත් අපිට ඒ සජීවී බුද්ධ වචනේ මේ විදිහට අහන්න ලැබෙනවා. ඉතින් ඒක මේ විශ්වයටම එහෙම නැත්නම් කල්ප ගානකට සිදුවෙන ආශ්චර්ය දේවල්. ඒ වචනවල තියෙන ඒ ධ්වනිය ශක්තිය විතරක් නෙවෙයි, විශාල ගැඹුරකුත් තියෙනවා. කොච්චරද කියනවනම් ජීවිතේම පූජා කරලා භාවනා කරන අපිට ඒක උපදේශපන්තියකුත් තියෙනවා. සූත්‍ර වශයෙන් වටිනාකමක් තියෙනවා, ජප මන්ත්‍ර වශයෙන් ගුණයකුත් තියෙනවා, ගණ්ඩ කාරණා වශයෙන්ුත් තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය තමයි මහා මොහොතක තියෙන ආශ්චර්ය අද්භූත ධර්ම සර්වචන් වහන්සේ මේ ශාසනයත් එක්ක සංසන්දනය කරලා බලනවා. අද ලෝකයේ ඉන්න ඕෂිනොලොජි, එහෙම නැත්නම් සමුද්‍ර විද්‍යාව දන්න මොනම විද්‍යාඥෙකුටවත් මේ කියන කාරණාවලින් එහාට හොයා ගන්න හම්බෙලා නැහැ. ඒගොල්ලෝ ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන මුහුද මැදට ගිහිල්ලා මුහුද හාරලා හැම පැත්තෙම බලනවා. නමුත් එදා ඒ පහාරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට කියපු කාරණාත් ඒවට සමාන්තරව අපේ මේ ශාසනයේ තියෙන ලක්ෂණත් ගත්තාම අය හොල්ලන්න දෙයක් නැහැ. එනිසා අපිට වෙයිදී වාද කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ සංගීතය විතරයි. අපිට එක්ක ගයන්න පුළුවන්. ආයෙ වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, අපි ඒකට ජීවිතේ කැප කරලා පූජා කරනකොට අපි තමයි ශාසනය කරන පිරිස්. එහෙම නැතුව මේවා කියවලා පාඩම් ඉගෙනගෙන විභාග පාස් කරලා PhD අරගෙන MSc අරගෙන වැඩ කරන එකට නරක නෑ. ඒකෙම තියෙන පැවැත්මක් තියෙනවා. නමුත් අපි මේ බලනකොට අපිටත් පේන දේ තමයි මෙච්චර අපකප වෙලා ගැඹුරට ගිහිල්ලා බැලුවත් එදා ඒ කියවිච්ච වචනවල ඇලපිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න දෙයක් නෑ. අද මේ නවීන විද්‍යාව කියන එක හොයාගන්න ඕනම දෙයක් මා සහායකින් වෙනස් වෙනවා. ඒක තමයි නවීන විද්‍යාව තියෙන පාහර ගතිය. විතාම වැදගත් නොබෙල් ප්‍රයිස් දෙනවා, මැග්සීසේ සම්මාන දෙනවා, ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ කියලා නම් කරනවා. මාත 6 යනකොට ඊට වැඩි වෙනස්යක් හොයා ගන්න. අරක අයින් කරලා දාන්න. මේකේ එහෙම එකක් නැහැ. ඉතින් ඒ ආශ්චර්ය අද්භූත ධර්ම 8ක් පහාරාද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිසා මේක අංගුත්තර නිකායේ 8ක නිපාතේ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඇතිවෙච්ච ගනුදෙනුවේදී, එහෙම නැත්නම් ඒ සාකච්ඡාවේදී, එහෙම නැත්නම් ඒ දෙබසෙයි පහාරාද අසුරේන්ද්‍ර දකින්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුදුමාකාර ගැඹුරු ලකුණු වගේ, එහෙම නැත්නම් ආශ්චර්ය ධර්ම වගේක් ඇවිල්ලා අහනවා. ස්වාමීන් වහන්සේ, මේ භික්ෂුන් වහන්සේලා මේ වගේ පිළිවෙලකට, මේ වගේ ක්‍රමයකට, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එක ගත කරන ක්‍රමය
මේකේ මොකද්ද ආශ්චර්ය දෙය කියලා අහන මොකද්ද අద్భుත දෙය මේත් මිනිස්සයම තමයි මේත් අම්මලා තාත්තලාගේ දරුවා තමයි නමුත් මේ ආවට පස්සේ මේ කරන වැඩවල අවුරුදු 2500ක් ගිහිලවත් මොකුත් වෙනස් වෙලා නැහෙනි මොකද්ද මේකේ තියෙන ආශ්චර්ය අద్భుත ධර්ම කියලා එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවා වෙනුවට පාරාද අසුරේන්ද්‍රයන් අහනවා දැන් ඔබත් මහා මූදට ජලයට නාග ලෝකයට අසුර ලෝකයට නායකයනි ඒ වතුරෙහි නාග ලෝකෙයි අසුරනිකායේ මොනවද තියෙන අద్భుත දර්ශන විශේෂ ලක්ෂණ මොනවද කියලා එතකොට එයා සතුටින් ප්‍රකාශ කරනවා අපේ අසුරයෝ නාගයෝ මූදට හිත බැඳලා තියෙන්නේ මූද මේ වගේ කවදාකවත් වෙනස් වෙන්නේ නැති ලක්ෂණ වගේක් තියෙනවා ඒ නිසා ඒ සාස මේ මහමුදේ හිත බැඳලා ජීවත් වෙනවා. ඊතර පුත්‍රයන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේම ලකුණු ටිකක් තියෙන නිසා තමයි මේ භික්ෂුන් වහන්සේලා අම්මත්ත තැහැරලා අපත්ත තැහැරලා වස්තුත්ත තැහැරලා උගත්කමත් තැහැරලා සේරම තැහැරලා ඇවිල්ලා ඉන්නේ. මේකෙත් තියෙනවා අద్భుත ධර්ම 8ක්. ඉතින් ඒ නිසා ඒත් සුවිශේෂ අద్భుත ධර්ම නිසා සුවිශේෂී ධර්ම නිසා භික්ෂුවට හිත බැඳ වාසය කරන්න පුළුවන්. මම මැරුවත් මෙච්චර ගාණක් දෙන්නයි කිව්වත් මේක අතහරින්නේ නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒකේ දී කුසුකුත් නැහැ. මේ වගේ තමයි අසුරනිකාය. ඉතින් යනෝ බලනකොට ඉස්සල්ලාම මහමෝධේ පවතින සුවිශේෂී අංගයේ වශයෙන් අසුරයා පහරාද කියලා නම් කරලා තියෙන අසුරනිකායේ ලොක්ක එහෙම නැත්නම් නායකයා අසුර ඉන්ද්‍ර එයා කියනවා මහමෝධේ තියෙන ලකුණක් තමයි ඉතින් මේ පැතිවල ඉන්න මිනිසුන්ට ඒක පේනවා මොකද මුහුදට යන නිසා මුහුද එන්න ටිකෙන් තමයි අනුක්‍රමයෙන් තමයි පාත් වෙන්නේ ඕනේ නම් රැළ පා ගන්න නැතුව වැල්ල පාගලා ඉන්න පුළුවන් එහෙම නැත්නම් යන්තම් වතුරේ එකට ගිහිල්ලා අඩිය විතරක් පොඟව ගන්න ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඇස් වටේ දක්වා පොඟව ගන්න පුළුවන් එහෙම නැත්නම් වල්ලු කර දක්වා පොඟව ගන්න පුළුවන් ඕනනම් ගොප් මස තනිස කලව තනමත්තක් ඉඟටිය දක්වා තනමත්තක් උරහිස දක්වා ඔළුව දක්වා යන්න පුළුවන්. ඒ එන ඒ ක්‍රමයෙන් අනුක්‍රමයෙන් බහලා යන එක තමයි මුහුදේ ස්වභාවය. ඒක මේ උතුරු කුරු දිවයින දකුණු කුරු දිවයින පැසිෆික් සාගරයේ සාන්තිකර සාගරය කියලා වෙනසක් නැහැ. අනුපූර්යෙන් බහලා යන එක මේ ස්වභාවික ලක්ෂණයක්. ඒක මහමුහුදේ තියෙනවා. අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ වබ්බහාරෝ නැමෙන්නේ ගැඹුරටම තමයි. එහාටම දැන් පාත්‍ර එක සැරේ මෙහෙම බැස්මක් නැහැ. ඒක තමයි අපි දන්න මහමුදේ ස්වභාවය. ඉතින් ඒක පෙන්වක බැලු බැල්මට පේන එක ස්වභාවයක් කියලා. ආශ්චර්ය ධර්ම. ඕන කෙනෙකුට මුහුදේ ඕන තැනකට ගිහිල්ලා එන්න පුළුවන්. ගැඹුරු මට්ටම තමයි තීන්දු කරගන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා පහර ආදී ඒ වගේ තමයි මේ ශාසනය ගත්තොත් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන්ට තියෙන මේ ශාසන ධර්ම විනය ගත්තොත් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා මේකේ ශික්ෂාපද කැමැතිනම් එකක් කරගෙන රකින්න පුළුවන් දෙකක් තුනක් හතරක් පහක් ඊට පස්සේ පන්තිල් කියලා ඔන්න රකින්න පුළුවන් එතකොට ඒක හොඳනම් ඒකෙන් තියෙනවා නම් ආනිසංශ මේ වගේ අපිට අට සීල් අරගෙන රකින්න පුළුවන් ආජීවට්ටම සීල් රකින්න පුළුවන් නව සීල් වලට යන්න පුළුවන් දස සීල් වලට යන්න පුළුවන් සාමනීර දස සීලයට යන්න පුළුවන් ඉතින් උපසම්පදා වෙලා අපි කියන කෝටි අසංවර සීලයට යන්න පුළුවන් Tamanට කැමැති මට්ටමකට බහින්න පුළුවන් ඒකට කිසිම රජයකින්වත් කායිවත් අධිකාරී ශක්තියක් නැහැ තමන්ට ඕනේ මට්ටමට සීලයට බැහැගෙන යන්න පුළුවන්. ඉතින් ඒ සිල් පද වෙනුවෙන් අපි වැඩමුළුවකට එන පිරිසකට සාමාන්‍ය සම්මත වශයෙන් අට සිල් සමාදන් කරාට පස්සේ අපි ගොල්ලන්ගේ ඇඳුම වෙනස් වෙන බව පේනවා. බාපණයක් දානවා. අවසට කැම ගන්න එක නතර කරනවා. ඒ වගේ ඒගොල්ලෝ ඒ හික්මීමක් ඇති කරගන්නවා. ඒකට කියන්නේ ශික්ෂා හික්මෙනවා. ඒ හික්මීම සිල් නොරකින් අය කියන මිනිසුන්ට පිස්සුද මන්දා මේ අපි වගේ හොඳට එක එක පාට ඇඳුම් ඇඳගෙන රැයට කාලා ඉතින් සන්තෝෂෙන් ඉන්න පුළුවන්.
මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ අපේ ඔය ගංගෙවල් වල ඉන්න මිනිස්සු වගේ නෙවෙයි වෙන ආගම් වල අය මේක හරියට විහිළුවට සලකනවා. විශේෂයෙන්ම කාම ලෝකයේ පිටරටවල් වල අය මේක දකින්නේ මේ Tamanට වද දී ගන්න ක්‍රමයක් කියලා. නැත්නම් අත්ත කිලමතාණ යෝගයක් කියලා. ඒ මිනිස්සු නැත්නම් බටහිර රටවල් වලින් දැන්වත් ලංකාවේ පිටරටවල් වලින් ණයට අරගෙන ජීවත් වෙන්නේ. ඒ ණය දෙන සමිතිය වලින් නැත්නම් ඒ රටවල් වලින් ආපුවම කියනවලු මේ ඉලන්දාරි බෝගහක් ගාවට ගිහිල්ලා අද්දක ළඟට තියන කුටු 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 ගා ඉන්නවා මිසක්කා අපි වගේ මහන්සිලා මොකක්වත් කරන්නේ මුන්ට දෙන්න වටින්නේ නැහැ කියලා කියක්වත් මේ වගේ ඇවිල්ලා මොනවත් නොකර කවුරු හරි දෙන දෙයක් කාලා භාවනා කරනවා කියන එක ඒගොල්ලෝ දකින්නේ කාලේ නාස්ති කරනවා කියලා. අපිට ඒගොල්ලන් ඉන්නත් බෑ. මොකද ඒ තරම්ම සීතලයි මොනවා හරි කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දකින්නේ මේ මිනිස්සු මේ කාලකන්ණි වෙලා තියෙන්නේ මේ 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 සිල් රැකීම ආදී කටයුතු නිසායි කියලා. පොසොන් උත්සව වලට ඉස්සර දුන්න දන්සල් දැන් වෙසක් එකටත් දෙනවා. ඉතින් වෙසක් උත්සවයේට පොසොන් උත්සවයේ දන්සල් දෙනකොට පාරේ යන වාහන බෞද්ධ කොඩියක් දාලා කහ කොඩියක් දාලා වනතර කරලා අර මිසුන්ට කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා දැන් මේ දන්සල්නේ. ඉතින් සුද්ධ කියනවලු දැන් මේ උඹලට මේ දුප්පත් ජාතියක් කියලා කියන්නේ රටවල කවම කවදාකවත් එහෙම පාරයිනේ තියලා කණ්ඩ දෙන දෙයක් දානශාලාවක් බන මොනවාකට ඇත්තෙම නැහෙනේ. මේ විදියට දන්තල් දෙන රටක් කියලා දැනගත්තොත් කිසිම විදේ සාධාරණයක් උඹලට ලැබෙන එකක් නැහැ. ඇයි උඹලට වැඩි වෙලා නැති ඉන්නේ දැන්? තීනරට දෙවිය දන් දෙනවා. ඉතින් දානේ පිළිවඳ සීලේ පිළිවඳ පිටරට ඇත්ත බලන්නේ අපි නිකන් ම්ලේච්ඡ ජාතියක්. අපි සත්තු ජාතියක්. මොකද අපිට වෙලා තියෙන්නේ කියලා. නමුත් අපි මේක රකින්න කොච්චර ආශාවෙන්ද බලන්න කොච්චර අමාරුවෙන්ද බලන්න මේක උපයගන්න. ඒ අනුපූර්වෙන් ශික්ෂාපද එනකොට අපි සංසාරේ කොච්චර දෝකල් මේ වගේ සිල්පද රැකලා ඇති. අද දකින්න අපේ අම්මලත් අම්මල මුත් අම්මල සිල්පද රැකිනවා, පන්සල් යනවා, සුදු අඳිනවා, මල් පූජා කරනවා, වන්දනා කරනවා. ඉතින් අර දිගට අර පොඩි කාලේ සෙල්ලම් බත් විලා ඇත්ත පස්සේ පස්සේ ඇත්ත බත් වෙන අපි. ඒ වාගේ තමයි මේ සෙල්ලම. ඉතින් මේ අත්තම කෙනෙක් එක්ක පොඩි මිනි බිරියක් මුණුබුරෙක් පන්සල්ට යන එකක් දිහා බලන්නකෝ. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වැඩි ඇඟට කිදා බහිර පණිවිඩයක් මේකේ යනවනේ පොඩි එකාට. අපි පුංචි කාලේ පුළු පුළුම් වෙලාවට හැන්දෑවට පන්සල් ගියා. තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේ චතුරාර්ය සත්‍යවත් පටිච්චසමුප්පාදයට තේරෙන්නේ පන්සල් යන ගතිය. මේ අනුපූර්ව ක්‍රමේ පවතින්නේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මිය තියෙන තැන්වල විතරයි. අනිත් තැන්වල තියෙන අමතර දේවල් දැන් කුඩු වලට ඇබ්බැහි වෙනවා, ටෙලිවිෂන් එකට ඇබ්බැහි වෙනවා, වීඩියෝ වලට ඇබ්බැහි වෙනවා, নানা ආකාර දේවල් වලට ඇබ්බැහි වෙනවා. මේ අපිත් කරන ඇබ්බැහියක් නම් තමයි. නමුත් සීල ශික්ෂාව. ඒකත් යන්නේ අනුපූර්ව ක්‍රමයකට. ඉතින් ඒ අනුව බලනකොට මේ වගේ දවස් 2 3 4 5 6 7 8 9 10 භාවනා කරනවා කිව්වොත් ලෝක මිනිස්සු හූල්ලනවා. අනේ අපිට මේ වගේ එකක් කරගන්න නැහැ. ඒගොල්ල හරියට නිකන් වරමන්දකින් බැඳලා තිබ්බා වගේ මෙහෙට එන්න එපා ගියොත් එම කකුලෙන් අල්ලලා බැඳ ගන්නවා කිව්වා වගේ මොකද්ද එකකින් බැඳලා තියෙන නිසා ඒගොල්ලන්ට හරි ආසයි කරගන්න බෑ. නැවත් අපි මේ උපයගත් එක හිතන්නකෝ. එකම දෝෂයයි අපි ළඟ තියෙන අපි සතුට වෙනවා මදි. මෙච්චර වටින දෙයක් අපිට හම්බ වෙලා අපි සතුට වෙනවා මදි. ඒ නිසා අපිට ඉදිරි ගමන බාධායි. අපි අද ඉන්නේ විශාල පිම්මක විශාල ඉදිරි ගමනක. ඒක ඉතින් ප්‍රසන්න මනසෙන් කරන්නේ මොනවා හරි එකක් කියලා අරක බැරි වුණා මේක බැරි වුණා කික්ක ඉන්නවා මිසක්කා. මේ ආවෙත් අපි එක එක නාපු ගමනක් නේ. කවුරුත් අපිට කිව්වේ නැහැ මේක කරපන් කියලා. ඒ කියන කට්ටිය කරන්නේත් නැහැ නේ. ඒ නිසා මේ අනුපූර්ව ශික්ෂාවේ දැන් ඉන්න මට්ටමේ සතුට ආවනම් ඒ අනිවාර්ය බීකාට දෙන පාඩම ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඒක කියන්නේ සීලය රැකලා සීලේ පිළිබඳව උදම්මනන ආඩම්බර වෙන නැත්නම් අනේ මේ මිනිසුන් අතර අපි මේ පිරිසුදු වෙලා ඉන්නවා, හික්මිලා ඉන්නවා, සීතල වෙලා ඉන්නවා කියලා දන්නවනම් ඒ කෙනාට ලැබෙන ඊගා පදක්කම තමයි අදි සීලය කියන එක. සිල් ලකින එක්කනාට හැම වෙලාවෙම ඊට වැඩි එකක් ඉස්සරහින් තියෙනවා. අදි සීලය කියන එක වර්ණගන්නේ
කියලා දෙන්නේ පන්සිල් රකින්න කෙනාට අටසිල් අදිසිල්. අටසිල් රකින්න කෙනාට නවසිල් අදිශීලයක් වෙනවා. නවසිල් රකින්න කෙනාට දසසිල් අදිශීලයක් වෙනවා. දසසිල් රකින්න කෙනාට සාමණේර වෙලා දසසිල් රකින්නවා නම් සාමණේර වෙලා රකින්නවා අදිශීලයක් වෙනවා. සාමණේර වෙන්න එක්කනා උපසම්පදා වෙනවා නම් අදිශීල් වෙනවා. සාමාන්‍ය රට්ටු කියන්නේ උපසම්පදාට තමයි අදිශීල් කියලා කියන්නේ. නමුත් ඉන්නවට වැඩි ඉහළට යන්න යනකොට සංසාර ගමනේ අපි සෑහෙන ගමනක් ඇවිල්ලා තමයි අද මෙතන මේ බලකොටුව මේ කූඩාරම ගහගෙන තියෙන්නේ. ඒකේ සතුට තියෙනවා නම් ඒක නයි ගාව ඉකට යනවා. අපිත් එක්ක යන ඔක්කොමල යන්නේ මට යන්න ඕන මට යන්න පුළුවන්. ඒකට කියනවා අදි මේ අනුපුබ්බ සික්ඛා. අනුපුබ්බ කිරියා. මෙතන සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම වීර්යචෛසිකේ. දැන් අද භාවනා කරනකොට අපි දන්නවනම් මේ සීලේ ඉඳලා මම දැන් කරන්නේ පරියංක භාවනාවක මට හුස්ම රැලි 7-8ක් දකින්න පුළුවන් කියලා ඊගාවක වීර්ය තමයි මට 9-10ක් කරන්න බැරියයි. 9-10ක් පුළුවන් නම් 12-13ක් කරන්න බැරියයි. මොකද සිල්පද වගේ ඒක නොකර ඉන්න නොවෙන්න සිද්ධ නොවෙන්න හේතුවක් නැහැ. තිනෝනන් අත උසලා කියන්නකෝ බලන්න. ඉතින් ඒක ආයේ ක්‍රියාවක් කරන්න ඕනේ. මම දැන් 8ක් පුළුවන්. මම හෙට 9කට අදිෂ්ඨාන කරනවා. දැන් මේ ඉසල සැරේ පරියන්කේදී මට හුස්ම රැලි 9ක් ගන්නකොට හිත පිට ගියා. කමන්නේ. මට බැරිද මේක දැනගෙන ඊ ගාවට 10ක් යනකම් මේක රකින්න හරියට දැනගන්න බැරිද දැන් 9 යනකොට දැන් හිත පිට යන්න හදන්නේ. මේක දිහා හොඳට බලනකොට තව එක හුස්මක් ගන්න බැරි වෙන එකක් නැහැ. ඉවට කියනවා සීල ක්‍රියා වගේ මේ අදි සීල සික්ඛා අදි මේ ක්‍රියා නැත්නම් වීර්යම තමයි. ඉතින් අපි අද ඉන්න තැනත් පොඩි නෑ. මොකද සෑහෙන ගාණක් ඉන්නවා පිරිසක් හුස්ම අහුවෙන්නේම නෑ. ඒගොල්ල කියනවා බෑ භාවනා කරන්න බෑ හුස්ම අහුවෙන්නේ නෑ. සක්මන් කරනකොට මට කරන්න බෑ එක පයක්වත් තියාගන්න බෑ කියලා. නමුත් අපිට එහෙම කියන තරම් දරිද්‍රතාවයක් නෑ නියම් ප්‍රමාණයකට හුස්ම ටිකක් අහුවෙනවනේ යම් ප්‍රමාණයකට බිම්බි මැකිලිම අහුවෙනවා. මේක ඊ ගාව පියවර තියන්නේ නැත්තේ ඇයි? තියන්නේ නැත්තේ මට යන්න පුළන්නේ මෙච්චරයි කියලා අපි දන්නේ නැති නිසා. දැනගත්තා කියලා පශ්චාත්තාප වෙන්න එපා. හුඟ දෙනෙක් අතර බලනකොට අපි ඉන්නේ සෑහෙන ඉස්සරහේ. අන්න ඒක දන්නවනේ ඒකට අනුපුබ්බ කිරියා කියලා කියනවා. ඒක නිසා අපිට ගමන විභාගයක් කරනකොට හරි මේ පාඨමාලාවක් ඉගෙන ගන්නට ඒක අපි විභාග තියන්න ඕනේ. තියලා ලකුණු දෙන්න ඕනේ. එතකොට අපි දන්නවා මට මෙතෙන්ට කරන්න පුළුවන්. ඊගාව පියවර තියන්නේ නැත්තේ ඇයි? ඇයි යන්න බැරි? එහෙම බැලුවොත් කිසිම කෙනෙකුට මේට වැඩි එක හුස්මක් වැඩිපුර කරන්න මේට වැඩි එක පියවරක් වැඩිපුර සක්මන් කරන්න අද කිරුවට වැඩි ටිකක් වෙලා සක්මන් කරන්න මොන්නම හේතුවක්වත් කියන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ අන්න එහෙම අභියෝගයක්. පටන් ගත්ත කෙනාට ඔය ටික කාගෙන යන එකයි තියෙන්නේ. ඒ කියන්නේ අනුපුබ්බ කිරියා. ඊට පස්සේ අනුපුබ්බ පටිපදා වෙනකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් ඒ හුස්ම රැලි අපි හිතමුකෝ 8ක් පුළුවන් කියලා කිව්වයි කියලා. ඒ 8 පුළුවන් වෙනවා නම් එයාට කියනවා ඔයාට දැන් ඕනේ නම් ඔක තව ඉදිරියට යන්න. ඒ 8 හුස්මේ අටේ ආශ්වාසයේ ප්‍රශ්වාසය අතර වෙනස බලන්නකෝ. එතකොට වැඩ කරන්නේ සීලේ නෙමෙයි ප්‍රඥාව. මේ ආශ්වාස කියන්නේ හුස්ම ගන්න එක, මේ කියන්නේ පිට ගන්න එක. ඔය දෙක අතර වෙනසක් නැද්ද? හුස්ම ගන්නවා හෙළනවා වෙනසක් නැද්ද? තියනවද ඕක කියලා බැලුවොත් තියෙනවා. මේක අල්ලපු ගමන් කවදාකවත් පිච්චෙනටි ප්‍රඥා චෛසිකය දිනු වෙනවා. අපි දෙක වෙන්කොට දැනගන්න ඥානේ පරිච්ඡින්න ඥානේ කියන එක ඔර්ධමයි විචක්ෂණ බුද්ධිය කියන්නේ. ඔය තමයි මීමන්තා නෝන කියන්නේ. ඔය තමයි ධම්මවිචේ සබ්බොඥංගේ කියන්නේ. ඉතින් ඒක බලන්නේ නැතුව හිටියොත් හුස්ම ගන්න පුළුවන් කියලා දැනගෙන ඉඳලා ඒක බෑ කරලා බෑ. තමයි දැනගන්න ඕනේ හුස්මටක් ගන්නවා කියන එකත් ලොකු ජයග්‍රහණයක්. දැන් බලන්න ඕනේ හුස්ම 1 2 3 4 බැරි වුණාට 5 6 8 යනකොට මේ ගන්න වාරේ හෙලන වාරේ දකින්න පුළුවන්. වම තියෙන වාරේ දකුණු තියෙන වාරේ වෙන් කළ දකින්න පුළුවන්ද කියලා. ඒකේ තියෙන උපේහරණේ ඒකේ තියෙන ආප්තෝපදේශ දැන් බැලුවොත් තියෙනවා. බැලුවේ නැත්තත් නැහැ. අපි කොච්චර ඇවිද්දත් වම දකුණ අතර වෙනසක් නැහැ. නැත්නම් වැල්ල කැවිදලා බලන්න. ඇවිදලා බැලුවොත් එක කකුලක් එරෙනවා වැඩි, අනිත් කකුලේ එරෙනවා අඩුයි.
එහෙම පාපන්දු තෙල්ලම් කරන කෙනෙක්ගෙන් අහන්න ෆුට්බෝල් ගහන කෙනෙක්ගෙන් කොයි කකුලෙන්ද කික් එක දෙන්නේ කියලා බෝලේට පහින් ගන්නේ එක් කකුලක විතරයි ගහන්නේ අනික් කකුලෙන් කරන්න බෑ ඒක කකුල හුරු කකුලක් තියෙන ඒකෙන් තමයි බර ගන්න ඒක තමයි කන්දක් යනකොට ඉස්සරහින් තියන්නේ ඉතින් එව්ව අපි දැනගන්නවා කිව්වහම මේ කමංගෙම කකුල තමයි දැනගත්තයි කියලා මේ ලොකු දෙයක් හම්බෙන්නේ නැහැ නමුත් පය තියෙන වාරේ මේ වම දකුණ නෙවෙයි මේ දකුණ මේ වම කෙනෙවෙයි කියලා දන්නවනම් අපි 100%ක්ම කාම ලෝකෙන් වෙන් වෙලා. ඒ දේ අතර වෙනස බලා ගන්න බැරි අපිට මේ කාම ලෝකේ තියෙන දේවල් වැදගත් නිසා. ඊයේ වෙච්ච දේවල්, හෙට වෙන දේවල්, අනුන්ගේ දේවල්, අතන මෙතන දේවල් වැදගත් නම් අපිට අර හුස්මක වෙනසක්, ආස්වාස් ප්‍රස්වාස වෙනසක් අල්ල ගන්න බෑ. ඉතින්සයි ඒක ගුරුවරු කරන්නේ නිතරම සීපත් කරලා කියනවා දැන් ඔය යන්තම් කාම ලෝකයෙන් සමු ආරං ඉන්නේ දැන් ඔය අල්ලගත්ත අරමුණේ කර්මස්ථානේ රූප ලෝකේ සාහුරුව ගන්න නම් මෙව කැඳේ ගලබේරුවා වගේ මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය මේ පිම්බීම මේ හැකිලිම මේ වම මේ දකුණ කියලා බලන්න බැලුවොත් පේනවා කොච්චර දෝ වෙනස්කම් තියෙනවා ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කරපු දීර්ඝ පරිශ්‍රණය පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අපි වගේ මේ පස්චිම ජනතාවට ඒක ලිව්වේ නැත්තම් ඒක කිව්වේ නැත්තම් ඒක තහවුරු වෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ කාට හරි. දැන් අපි සාමාන්‍යව සක්මන් කරන්න ගියාම ඔක්කොටම හිතගන්න කියලා. හිතගෙන කියලා අහනවා දැන් බර කීයද? මගේ 65ක් විතර තියෙනවා මේ දවස්වල. 63ටත් බහිනවා. එහෙමනම් එක කකුලකට කියන් භාගයක් බර යනවා අනික කකුල කකුලේ භාගයක් බර යනවනේ. ඒකෙ ඉතින් සාමාන්‍ය තේරෙනවනේ ඕනම කෙනෙකුට. ගින එක කකුලක් උස්සන්නේ. ඒකට එක කකුලට සම්පූර්ණ බර එනවා. ඉතින් ඒක උස්සපු කකුල විමුති අනික කකුල උස්සන්නේ කියලා. ඒකට අනික කකුලට සම්පූර්ණ බර යනවා. ඉතින් අපිට පේනවා ඇවිදිනකොට ඕක තමයි වෙන්නේ. එක කකුලක තියෙන බර අනික කකුලට මාරු වෙනවා. නමුත් එච්චර බර ක්‍රාත්තල් ගණක් මාරු වෙනවද දැනෙන්නේ නැහැ. දැන් කිලෝ 65ක් කියලා කියන්නේ සිමෙන්ති කොටකට වැඩිය බරක්. එහෙම එකක් ඇවිදිනවා තේරෙන්නේ නැහැ. එහාට මෙහාට මාරු වෙනවා. ඊ කර්ම ශක්ති නිසා. ඉතින් සතිපාසලේ පොඩි ළමයෙකුට මේක කෙරුවට පස්සේ එයා වාර්තාවෙ ලියනවලු මම හිටගෙන ඉන්නකොට එක කකුලකට මුළු බරෙන් භාගයක් දැනෙනවා කියලා. මම ළමයා කොච්චරක් මේක විස්තර දිවගෙන අල්ලගෙන තියෙනවද කියලා. කකුල් දෙකෙන් හිටගෙන ඉන්නකොට මට එක කකුලකට මුළු ශරීරයෙන් භාගයක් දැනෙනවා. ඒක ඉච්චරම විසරද යාණයක් නෙවෙයි නම කොච්චර ලස්සනද කියලා බලන්න ඒක ඉදිරිපත් කරන්න ඇති. ඊට පස්සේ මේ කකුලෙන් අර කකුලට බර මාරනවා. ඒකේ මේකට බර මාරනවා. එතකොට ඒ එක එක වමේ ඉඳලා දකුණට බර මාරු වෙනකොට මේ තඩ මාරුව කොහොමද සිද්ධ වෙන්නේ කියලා කාටවත් අහුවෙන්නේ නැහැ. ඒ මොකද බලන්න ඇති නිසා. අන්නේ විදිහට මේ ප්‍රතිපදාවේ වෙනසක් ඇති වෙනවා මේ සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාව කියලා කියන්නේ පීවර ගන්න වැඩිපුර කරන අනේක හුස්ම ගන්න වාර ගන්න වැඩි කරන එක. නමුත් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන එක නැත්තම් වමෙන් දකුණ වෙන් කළ දැනගන්න එක ප්‍රඥා ශික්ෂාවට වැඩෙනවා. ඉතින් බොහොම සරල දේවල් වුණාට ලුණු ගෙඩියක සිවි අරින්න වගේ එක 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 දාගෙන යන්න බැරි වුණොත් අපේ වார்த்தාව ඔක්කොම එක පිසික බලාමල්ල වගේ ලියන්න පටන් අරගත්තොත් මේක කිසි ලස්සනක් නැහැ ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ අනුපූර්ව නැහැ එකින් එකට යාදන ක්‍රමයක් නැහැ ඉතින් ඒක නිසා කාට හරි කියලා දෙනවා නම් සති කියලා දෙනවා මේ මුල් ටික විතරයි කියලා දෙන්න ඕන ඔය පස්සේ තියෙන පටිච්චසමුප්පාදයයි අභිධර්මයේ අනිච්චං දුක්ඛං අනත්තං වලට ගියයි කියලා කියන්නේම මේගොල්ලෝ ආයතකේනෙව පපාතෝ එක පාල් ඩොක් ගාල වැටෙනවා ඒ හරියන්නේ නැහැ. ඒක ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ඒක මේ භාවනා මොකද්ද? අභ්‍යාස පාඩමලාවක් වෙන්නේ නැහැ. යාට කියන්නේ උඹට අඬෝන ගණක් ඇතුළට ඵලයක්. හැබැයි මේකේ තියෙන්නේ ටික බහින එක. නිසා කවදාකවත් අර මුලින් බැහැගන්න ක්‍රමේ ඒක අමතක කරන්න එපා. කොනට වැඩි උඩ පනින්න ගියොත් පස්ස බිම එනවා. ඒකයි බුදුරජාණන්සේ කියන සරල ක්‍රමේ. ඒකයි බුදුරජාණන්සේ කියන ග්‍රාම්‍ය ක්‍රමේ. ඒකයි බුදුරජාණන්සේ තියෙන කාටත් ගැළපෙන ක්‍රමේ. මේ බෞද්ධයාට කිව්වට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා අපිට අභිධර්මයේ තේරෙන්නේ නැහැ. අපිට සිල්පද ඔක්කොම රැක ගන්න බෑ. අපේ අතින් සිල්පද කැඩලා තියෙනවා. අරකයි මේකයි කියලා ගොඩාක් අර තමන්ට මේ සරල ක්‍රමයට යන්න සියලු පහසුකම්
සියලු සුදුසුකම් තියෙද්දී අර නැති දේවල් අල්ලගෙන පශ්චාත්තාපේන එක නිසා තමයි බුදුදහමේ අනුපුබ්බ ශික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා කියන්නේ. මේකේ තියෙන අවාසිදායක දේ තමයි මං ගැන උනන්දුවෙන් භාවනා කරනකොට මම දැන් අද ඊයට වැඩිය කොච්චර සීලෙන් දියුණුද කියලා මට පේන්නේ නැහැ. ඒ වගේම මං ඊයට වැඩිය අද හුස්මරෙලි කීයක් වැඩිපුර බැලුවද කියන එක ඒක පේන්නේ නැහැ. ඒ වගේම ඊයේ ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනසට වැඩිය අද විවිධ පැතිකඩ විවිධ මුණත් වලින් පේන්න බැලනවා කියන එක තේරෙන්නේ නැහැ. ඒක අපේ ඒ අපිට අවාසිදායක විදිහට තියෙන එක. ඉතින් ගුරුවරු කරන්නේ අර තේරෙන ටික පුළුවන් තරම් ඉස්මතු වෙන විදිහට, එහෙම නැත්නම් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට මේ කටියට ක්‍රමසහවිදි කියලා දෙනවා. වාර්තා නිකන් ලියලා වැඩක් නැහැ. මේ සීල ශික්ෂාවට මේකේ අනුග්‍රහ වෙන්න ඕනේ. සමාධි ශික්ෂාවට අනුග්‍රහ වෙන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාවට අනුග්‍රහ වෙන්න ඕනේ. ඉස්කෝලේ පාඩම් පන්ති වල මේක නැතුව ඇති. නමුත් බුදුරජාණන් වහන්සේත් එක්ක යනවා නම් අපිට මේ අවුරුදු 7ක් ඇතුළත ජීවිතේ වෙනසක් නිවනක් දැක ගන්න ඕනේ නම් ඔය ආචහෙට්ටිය ගොනා බැඳා වගේ කරලා බෑ. රාත්තල් ගාන දන්නේ නැතුව වැඩ කරලා බෑ. පටන් ගන්නකොට ඔක්කොමලා එහෙම තමයි. ඒක නෙවෙයි වෙන්න එපා. නමුත් කරගෙන කරගෙන යනකොට මේ අනුපුබ්බ ශික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා තියෙනවා නම් මුහුදේ මැදට යනකොට විශාල අගාධ තියෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා අපි ඒකට පුරුදු වෙනවානේ. දැන් අපි මේ වල් වරට යට වුණා, ධනිසට යට වුණා, ඉඟටියට යට වුණා, නැබට යට වුණා, තනමත්තක් යට වුණා, උරිස්සට යට ඔඩුවට ගියයි කියලා. ඊට පස්සේ ගියාට පස්සේ ඔළුව තරම් උස කියන්නේ අඩි 6යි. අඩි 12ට යනකොට එයා දන්නවා දැන් මම ඉන්නේ මෙතන. තව අඩි 12ක් අඩි 6ක් යට වතුර තියෙනවා. 18ට යනවා. එතකොට එයාට පස්සේ ඊට පස්සේ කොච්චර ගැඹුරකට ගියත් ඒක අදාළ නැහෙනේ. තමන් ඉන්නේ උඩමනේ. නමුත් අර ආපහු ගොඩ වෙලා ආපහු යනකොට අර ටික 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 බැහැගෙන යන එක ඒක තමයි අද ඉන්න ගුරුවරුන්ට මේ මූලික දේවල් කියලා දෙන්න තේරෙන්නේ. ඒ වගේම ගෝලෙන්ටත් අර බරපතල වචනයි මේ ධර්යමයා කියන දේවලුයි මේ පටලවා ගන්න හදනවා. එතකොට ආයතකේ නේව පපාතෝ එක පාඩ පටන් ගන්නකොටම වෙන වගලකට වැටෙනවා වගේ වෙනවා. එහෙම තැන් හොඳ නෑ ආදුනිකයන්. ටික 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 යන්න ඕනේ. ඒ නිසා මම දැක්ක දෙයක් තමයි ඉස්සල මම බණ කියනකොට ඒක වැඩිය අගේ කරේ නෑ. ඒ මොකද්ද භාවනා කරන බා පෙන්වන්නත් එපා, අනුන්ට තමන්ගේ අඳුර පාණ්ඩ යන්නත් එපා කියලා මම කියලා තියෙනවා ලොකු සංසිත් කියලා තියෙනවා. නමුත් මට දැන් තේරෙන දෙයක් තමයි ඔය දන්න චුට්ට දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න බෑන්ට ආස කරන කෙනෙකුට. එතකොට අනුපුබ්බ ක්‍රියාවෙන් කියනවනම් අර මිනිස්සු අල්ලා ගන්න හැටි ඉමහස කතෝලික කෙනෙක් වෙන්න පුළුවන්. කකුල ගැටිච්ච මිනිහෙක් වෙන්න පුළුවන්. බීපු මිනිහෙක් වෙන්න පුළුවන්. ඌට කිව්වොත් ඔය එකක්වත් බලපාන්නේ නැහැ. ඔබ වාඩි වෙලා හුස්ම දිහා බලපන්. ඔබට තිය වෙන උපාධි පාසෙන්න ඕනේ නැහනේ. කීයක් එක දිගට බලන්න පුළුවන්ද කියලා බලපන්. ඒ මිනිහයා ඒක ඇල්ලුවොත් එහෙම නැත්නම් ඒක උගහගත්තොත් අපිට විශාල සතුටක් යන්නේ විශාල ආනිසංශයක් ඇටෙනවා. අර තමන් ඉස්සෙල්ලාම ගිහිල්ලා සතිය පිටියා වගේ ඉස්සරමයි පුරුද්දක් තිබුණා. දෙසැම්බර් ජනවාරි නොවැම්බර් බුරුමේ තියෙන මාස දෙක භාවනාවක් රටවල් 80ක විතර කට්ටිය එනවා. ඒ ස්ථානේ හදන්න මම මුල ඉඳලාම වැඩ කරා. ඉතින් එතන ගියාම සන්තෝසයි. මාත් ඉතියේ භාවනාවට වාඩි වෙනවා. මම තමයි ඉස්සරහාම හිටගන්නේ ඒතකොට පොලිමේ. ඉතින් එදාට පැවිදිච්ච කට්ටිය ඉන්නවා, ගිහි ඉන්නවා, ගොඩක් ඉන්නවා. ඒ ස්ථානේ හැමදාම ගිහාම කුඩයක් දෙනවා, ටෝච් එකක් දෙනවා, උණු වතුර බෝතලයක් දෙනවා, කාමරේ දෙනවා. සල්ලි ගාණක් ගන්නෙ නෑ. දාන කට්ටියල දාන දෙන ඉතින් මිනිස්සු කැමති විදිහට සල්ලි දෙනවා. හොඳට පහසුවෙන් හදලා තියෙනවා. ඉතින් ඒ කුඩයක් එහෙන් දුන්නට එක දවසෙන් කඩනවා. උඩියද්දි ගානින්ද දන්නේ. ඉතින් අර වියට්නාම් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඔක්කොම පින්න පාත්‍රය ඉස්සලා පෝලිං ගස්සලා ඔක්කොටම කියනවා මේක අපි භාවනා මධ්‍යස්ථානය, මේ මිනිස්සු පූජා කරපු කුඩ හරි අවුව. ඒ වගේම හරි වැස්ස. දිගාරින්නේ මෙහෙමයි. කුඩේක පාට ඩොක් කාලා දිගාරින්න එපා.
ස්ප්‍රින් එක තද කරන්න ඒ වාර බොත්තම තද කරන දිග යන අයලා හිමීට කුඩේ දිග ඇරෙන්න ආනින්ද අත දිගේ පමණ දිග ඇරෙන්න ඕන. එතකොට ඒක වාට සද්ද ඇහෙන්නෙත් නැහැ කුඩේ කැඩෙන්නෙත් නැහැ නැත්තම් මුදුනේ ගලවලා යනවා. ඉතින් මේ බොහෝම විවේකීව මේ පිටරටින් ආව මිනිසුන්ට කියලා දෙනවා. හොඳ 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 ප්‍රසන්න හාමුදුරුවෝ ඊට පස්සේ මම අහුව ඔබ වහන්සේට මේ වගේ දේවල් මේ මිනිස්සුන්ට කියලා දෙන්න ගියාම වෙහෙස නැද්ද කියලා. සරම අඳින්න ඕනේ කවදාකවත් සරම් ඇඳන්නේ නැහැ. උනන්ට කියලා දෙනවා ධනියෙන් උඩට අඳින්න එපා. ධනියෙන් පල්ලෙහාට අඳින්න ඕනේ. ඇඳුම වැලමිටෙන් උඩට වෙන්න දෙන්න එපා. පල්ලෙහාට වෙන්න තියෙන්න ඕනේ. ඉතින් මේ පුංචි දේවල් කියලා දෙනවා. ඉතින් හැමදාම එකක් කියලා දෙනවා. මේ මහත්තයා ඒ හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ දන්න ওই මිනිස්සු කවදාකවත් එහෙම කුඩයක් පාවිච්චි කළවත් දිගෑරලවත් නැහැ. ඉතින් මේ මිනිස්සු කඩන්නේ දන්නේ නැතිකමට මම ඊසා ගිහිල්ලා කියලා මට හෙට බලනකොට තේරෙනවා මේ මිනිස්සු කොච්චරක් අර විදිහට අර කියන විදිහට කුඩේ දිගාරනවාද කියලා. මට හරි සතුටක් ඇති වෙනවා. කාගේද කුඩයක් කවුද දිගාරින්නේ මම කියලා දීපු නිසා එයා තේරුම් ගත්තට පස්සේ පුදුම සතුටක් ඇති වෙනවා. කවුරුවක් අ ස්වාමීන් වහන්සේ හරියට පාර කියලා දුන්නොත් ඊට පස්සේ නරක වැඩේ කරන්නේ නැහැ. අපි හැමදාම ඉගෙන ගන්නවා. මෙතන තියෙන්නේ උගන්වීමෙන් ඉගෙන ගන්න එක. තමන් කාට හරි සරල දෙයක් කියලා දෙන්න ඕන. හිතන්න එපා යා වැඩ් මහල්ලෙක් යා කුඩ නෙමෙයි රේන් කෝට් පාවිච්චි කරන එක නෙමෙයි එහෙම එකක් නැහැ. මේ කුඩේ පාවිච්චි කරනවා මෙන්න මෙමය කරන්න ඕනේ. ඒක යාට කරන නිග්‍රහයක් කියලා හිතන්නත් එපා. යා තරහ වෙයි කියලා හිතන්නත් එපා. බහුවෙන්ද බලන්න හරියට අර ක්‍රමයේ අනුගමනය කරලා කරන හැටි. ඒ වගේ වාඩි වෙන්න හොඳට සමබර වෙලා වාඩි වෙලා මොනවත් කරන්න එපා. ඉබේ වැටෙන හුස්ම දිහා බලන්නකො. එහෙනම් හුස්ම ගන්නකොට ඇඟ තෙරපෙන හැටි, ඇඟ ඉහිල් වෙන හැටි කී වාර කීයක් බලන්න පුළුවන්. එච්චරයි. ඔච්චරයි කමටහන් දීම කියලා කියන්නේ. ඉතින් ඒ කෙනා කිව්වොත් එහෙම මට ඉඳ ගන්න බෑ කියලා ප්‍රශ්නයක් නෑ. පුටුක වාඩි වෙන්න. මට ඔය මේ බද්දපරියක ගා ඉඳ ගන්න ඕනේ නෑ. නෑ මට භාවනා කරන්න බෑ මදුරෝ ගන්න. නෙට් එකක් දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන අවශ්‍ය කරන්නේ ඒ නැතිව නෙවෙයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මොනවත් නොකර ඉන්නකොට දැනෙන්නේ මොකද්ද කියන එක විතරනේ. අපි හිතන්නේ නරකයි මේගොල්ල ලොකු ඇත්ත මේගොල්ල ඔක්කොම දන්න නිසා මෙයාට හුස්ම ගන්න හැටි කියලා දෙනවා. ඒකත් ඇත්තටම කියලා දෙන්න ඕන. ඊක බුදුහාමුදුරුව අපිට දීලා තියෙන වරයක්. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. අපි මේවා ඉගෙන ගත්තේ බලන්න කොච්චර වයසට ගිහිල්ලාද කියලා. ඔච්චර කල් හුස්ම ගත්තේ නැතුවේ බලලා නැහැ. දැන් අනිත් එක කරන්න කියලා දෙනකොට ඒ ආදුනිකයෙක් වශයෙන් සලකලා අනුපූර්ව ක්‍රමයට යන කෙනෙක් බව සලකලා යට කියලා දෙන්නේ. හිතන්න එපා මෙයා දන්නවා මම කියලා දුන්නොත් මෙයා තරහ වෙයි. එහෙම එකක් නැහැ. මොකද මේ භාවනාවට අපි ඔක්කොම අලුත්. ඒ ශිෂ්ටයේ අපි ලදරු බිගිනර්ස් මයින් කියලා මේකට කියන්නේ. හරිම සුන්දරයි මේක. අර වියට්නාම් හාමුදුරුවෝ කියන්නේ වස් 4ක 5ක හාමුදුරුවෝ කෙනෙක්. ඒකට මම වස් 20 ගානක. මටත් කියලා දෙනවා. එයා කරන්නේ යුතුකම. ඉතින් මම ඔයාලට වෙහෙස නැද්ද මේ පුංචි දේවල් කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඔමිසු කවදාවත් ඔය කරලා නෑ. මේ කාගෙන්ද හම්බෙච්ච කුඩයක් පිනට හම්බෙච්ච කුඩයක් මේක කඩන්න නැතුව තියලා යන එකනේ කරන්න තියෙන්නේ. දන්නේ නෑ. අද කීයෙන් කී දෙනාද බලන්න ටෝච් එක පාවිච්චි කරන්න දන්නේ. කීයෙන් කී දෙනාද උණුතර බෝතලයක් පාවිච්චි කරන්න දන්නේ. ඉතින් කඩනට පස්සේ කඩනවයි කියනවා. ඉතින් කියන්නේ තියෙන්නේ මේව දායකයෝ දීපුවා. ඔගොල්ලන්ගේ මේ භාවනාවට ආධාර පින්සයි දීලා තියෙන්නේ. මේක පාවිච්චි කරන්නේ මෙහෙමයි. කවදාවත් ලංකාවේ ඔය මුණවත පොත පාවිච්චි කරන උපදේශමාලාව කියවන්නේ නෑනේ. මේක ගෝල්ඩන් රූල්ස් පහක් ලියලා ගහලා තියෙන ඇතුලේ. හැමදාම මුණවත පොතලේ ගලවලා කෙලින්ම පාවිච්චියට ගන්න එපා. එක සැරයක් හොදලා දාන්න. ඊට පස්සේ කියලා තියෙන මේ පොට උඩ තියෙන මූඩියේ පොට බාගෙට වහලා තියන්න එපා. ඒකෙන් අල්ලපු ගමන් උණුතර පොත්තේ කඩන වෙනවා. ඒක හොඳට තද කරලා තියන්න. තව එකක් තමයි උණුතර දාන්න ඉස්සෙල්ලා බෝතලෙට උණුතර දාලා හොල්ලලා වතුර අයින් කරන්න. පොතේ රත් කරන්න. රත් කළ ඉවරලා උණුතර දාන්න. නැත්නම් ඇල්පිට දාපු ගමන් අර බෝතලේ සීතල වෙනවා.
ඒ වගේම බෝතලේ හොදන්න කවදාකවත් වැලිවත් ගල්වත් බරපතල දේවල් දාන්න එපා. දාපු ගම මේ මේ වීදුරු බෝතලේ නම් කඩලා යනවා. මේ වගේ මේ කාරණා ඒ මූලික තියලා තියෙන කාරණා අපි හිතනවා අපිව ලද්දා පටන් උනතර බෝතල් දැකලා තියෙනවානේ. අපිට ඕකේ දෙයක් නැහැ කියලා. බලන්න හරියට සතියෙන් වැඩ කරන මිනිස්සෙක් වැඩක් කරනකොට එයා ඒකට වෙලා ගන්න හැටි. අපි දන්න උනතර බෝතලේ ආයේ ඕකේ දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඒ පිළිවෙලට පාවිච්චි කරනවා නම් කොච්චර කල් පාවිච්චි කරනවද? ඉතින් හැම දෙයකම අනුපුබ්බ ශික්ෂාවක්, අනුපුබ්බ කිරියාවක්, අනුපුබ්බ ප්‍රතිපදාවක් අපිට නැහැ. ඒක වැඩ කරන කොල්ලට බාර දෙනවා. මං ඉව කරන්න යන්න ඕනේ නැහැ. මම ලොක්ෙක් නේ කියලා. ලොක්කන්න තමයි වැඩ කරන්න බැරි. ඉතින් ඒ නිසා රත්නයක් ලියනකොට, භාවනාවක් කරනකොට, සක්මණ පරියන්කේ හැමදාම ආදුනිකෙක් වශයෙන් අනුපූර්ව ක්‍රමේ මතක තියාගන්න. අනුපුබ්බ ශික්ෂා අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදා දැන්ටත් අපි කරන්නේ ඒක තමයි. හැබැයි ඒක බුදුහාමුදුරන්ගේ උපදේශයක් විදිහට සලකන්නේ මේ දෙකේ පන්තියට යන්න හදන ක්‍රමයක්වත් වෙහෙස වෙන වැඩක්වත් නෙමෙයි. මොකද එහෙම හදිස්සිය ගිහිල්ලා වෙන කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නේ මේ කරන එක නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන එකනේ. ඒ තරම් කරලා උපයාගත්ත මේ අත්දැකීම ආවට ගියාට කුණු කුරේට දාන්න එපා. ඒක හරියට ලියන්න මම මේ ලියන්න දන්නේ පරියංකය මගේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රසවාස මම සමබර වාඩි වුණා අතපය සහැල්ලු කරගත්තා මම ආස්වාස ප්‍රසවාස හිත දැම්ම මට මෙච්චර වෙලාවකට පස්සේ මට හුස්ම වැටෙන්න පටන් ගත්තා එතනින් තමයි රචනය පටන් ගන්නේ හරි ගියේ නැති දේවල් ලියන්න එපා කොතනකින් හරි මේ ලියන්න ඕන දේ ඉස්මතු වුණානේ මුදුන්පත් එතනින් තමයි රචනය පටන් ගන්නේ එතකොට අපි වාඩි වෙලා විනාඩි 2ක් 3ක් 10ක් 15ක් ගිහිල්ලා ඇති. ඊට පස්සේ කියන්නේ හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා. එහෙම නැතුව ඒකේ අලගිය මොළ ගිය ඔක්කොම විස්තර ලිව්වට ඒ දන්නව එක පාරටම ගැබුරකට ගෙනියන්න හදනවා. ආයතකේ නේව පපාතෝ. ඒ වගේම තමයි මේකේ ওই කොච්චර ගියාත් මින් කල තිබුණත් භාවනා කරලා යනුපුරිය යන්නේ නැතුව නිවන් දකින්න බෑ. අපි මේ ආශිර්වාද කෙරුවයි කියලා නිවන් දකින්ද? මල් පූජා කරුවයි කියලා නිවන් දකින්න. දන් දුන්නයි කියලා නිවන් දකින්න. සිල් රැක්කයි කියලා ඒක කරලා බෑ. භාවනා කරන්න ඕනේ. කරනකොට තමයි ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ ටික 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 Tamanට අර මෝඩකම් අතහැරිලා කෙලෙස අයින් වෙලා මේ බොහොම සරල දෙයක් මේකේ තියෙන්නේ කියලා නැත්තම් ඇත්තටම සක්මන් කරනවා කියන්නේ ඉබේ වෙන දෙයක්. ආයේ මේ කරන දෙයක් මේකේ ඉතුරු වෙන්නේ නැහැ. ආනපාන සති භාවනා කරනවා කියලා කරන දෙයක් ඉතුරු වෙන්නේම නැහැ. ඉබේ සිද්ධ වෙන දේ. හැබැයි පටන් ගන්නකොට කරලවත් අල්ලන්න බෑ. ඉතින් මේ විදිහට අනුපූර්වේ මේ වැඩේ කරගෙන යන එක ඇත්තටම කියනවනම් බහතෝරණ පුංචි තරුවන්ගේ හැටි ඔහම තමයි. දැන් අපි බැහැියෝ වෙලා. දැන් අපි අයියලා වෙලා, අක්කලා වෙලා, මුදුනලා වෙලා ගරු වෙන්න හදනවා. අර හිතපු දෙන තිබ්බනම් හරිම සුන්දරයි. පොඩි දරුවෙක් බහත්තෝරණ හැටි බලන්නකෝ. පොඩි දරුවෙක් මොන දෙයක් හරි කරන්න ගියා මෙයා ටික 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 දින් අල්ලන්නේ. අපි කොච්චර ඉක්මන් කරන්න ගියත් හරියන්නේ නැහැ. ඉතින් අපිට අර ආදුනිකෙක් වෙලා මේ අලුත උපන් බබෙක් වගේ වෙන්න මේ බුදුහාමුදුරුවෝ ශාසනයක් ඇති කරලා තියෙන්නේ. අපි 60 වයස් ගිය කෙනෙක් වුණත් පැවිදි කෙරුවොත් හරි ගන්න ලදරු සාමණේරයයි කියන්නේ. මුද සාමනීර කමිටිය ලදරුයි ඊට පස්සේ ඊට ඉස්සෙල්ල පැවිදි වෙච්ච හාමුදුරන්ට වඳින්න ඕනේ. න්යාට අවුරුදු වලින් 60 ගණක් ඇද්ද මම පැවිදිල එක දවසයි. පැවිදිල දවස් දෙකේ කරනට වඳින්න ඕනේ. එහෙම තමයි මේ මේ ශාසනය හැටි ගිහි ලෝකේ තියෙන ඔය නම්බුවට සලකන එක උගත්කමට සලකන එක සල්ලිකමට සලකන එකක්වත් මේකේ නැහැ. ඒ දන්න තින තමයි මේ දවස්වල හාමුදුරු පිරිහිලා තියෙන්නේ. මේකේ තියෙන්නේ අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා. ඒකට කවදාවත් ප්‍රඥාවන්තේ කියලා දෙකීමක් කරන්නේ නැහැ. අප්පති කුට්ටේයි සමනේයි බ්‍රාහ්මනේ විඤ්ඤුහි. ඥානවන්තේ කවදාවත් මේක කියලා දකින්නේ නැහැ. මොකද මේකේ තමයි පැවැත්ම තියෙන්නේ. ඔය ලොකු මහන් තත්ත්වකම් ආඩම්බරකම් එව්වෙතේ මේ පැවැත්මක් නැහැ. මේකේ තියෙන්නේ ශික්ෂාව රකින්න කෙනා ලොකුයි. ක්‍රියාව කරන එක නා ලොකුයි ප්‍රතිපදාව කරන එක නා ලොකුයි එයාට විතරයි මේ නිවන් දකින්න පුළුවන් එන්නේ නැත්තම් මේ සල්ලි දීලා හරි කොන්තරත් ක්‍රමයට හරි මේක ගන්න බෑ
ඒක නිසා බුදුරජාණන් වහන්සේ පහරාද මතක් කරනවා මහමෝදේ ආයතකේනේව පන පපාතෝ පහිනකොටම ප්‍රපාතයක් නැහැ මොහුදී. ඒ වගේ තමයි මේකෙත් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ආයතකේනේව න පටිවේදෝ පහිනකොටම නිවන් දැකෙන්නේ නැහැ. සෑහෙන කාලයක් මේකේ පදන් වෙන්න ඕනේ. සෑහෙන කාලයක් මේක කරලා ආසව ආතේවන ප්‍රත්‍ය කරලා භාවනා කෘත්‍ය කරලා බහුලීගත කෘත්‍ය කරන්න ඕනේ භාවනාට යන්න. මේ බුදුහාමරගේ පුතා කියලා රාහුල කුමාරයාට වෙනම නිවනක් හම්බුනේ නෑ අවුරුදු 15ක් එක දිගට භාවනා කරා. යසෝදරාවටත් ගිහි කාලේ ප්‍රියම්බිකාව කියලා ලේසියක් උනේ නෑ. යුද්ධෝදන රජුරවණ්ඩත් මේ මගේ පුතා කියලා ලේසියක් උනේ නෑ. ඒගොල්ලෝ ඒ ක්‍රියත්‍ය කරන්න ඕනේ. ඒක මේ කාගවත් දෝෂයක්වත් තරහට කරන දෙයක්වත් නෙමෙයි. ඒ නිසා අපි මේ කරන වැඩේ අනිත් වගේ බාහිර දූර වැඩක් මේ කරන්නේ. ඒ නිසා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඒ වගේම අපි මේ කරන ක්‍රමය අවුරුදු 10 ගණක් සිද්ධ වෙච්ච දේවල්. කරලා පුරුදු වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා අපි කාට හරි වැදගත්ම දේ තමයි කාට හරි කියලා දෙනකොට ඔය බරපතල මොනම දෙයක්වත් කියන්නත් එපා. කවුරු හරි ඇහුවොත් එයාට කියන්න ඔය නොමග යන්න හදාන්න. මේක තියෙන්නේ මෙහෙම බොහොම සරල වැඩපිළිවෙලක්. අනුපූර්වෙන් කරන ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක්, ඒ වගේම අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒක නිකන් හරියට කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ උපමාව හැටියට කියනවා නම් අපි අත්පොරොවක් අරගෙන වැඩ කරනකොට ඒ අත්පොරොවේ මිට අතට ගෙවිලා ඒක උපවැටෙන වෙලාවක් එනවනේ. වැඩ කරන්න කොයි මුන්ටි මිට කඩෙන් ගන්නකොට තියෙන ඔපේ නෙවෙයි. ඒතර ඕන කෙනෙකුට දකින්නට කියන්න පුළුවන් මේ පොරව හොඳටම පාවිච්චි කර පොරවක් කියලා. ඒ වගේම ගාණ්ඩ පොරවේ තලයේ ටියුන් වෙනවා, කෙටි වෙනවනේ. ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ පොරව සෑහෙන වැඩගත් එකක් කියලා. ඒක එක දවසෙන් කරන්න බෑ. ගිනි ගන්නේ යල්ලලා කරන එකක් නෙවෙයි මේක. උලලා එක සැරයක් පොරෝ අරගෙන ලීයකට ගහන වෙලාවේදී කොච්චරක් මිට පොලිෂ් වෙනවද කියලා අදාළ නැහැ නේ කෙනාට. ගලක තියලා එක සැරයක් පොලෝ උරනකොට පොරෝ උලනකොට ගිනි ගලේ කොච්චරක් ගෙවෙනවද කියලා අදාළ නැහැ. නමුත් ගාලා යට පේනවා දැන් මුවත් උනා. මිට පොලිෂ් උනා. මිට පරසූපමාව කියලා වෙනමම සූත්‍රයක් දේශනා කරන බුදුජනස. මේ භාවිත මනස මෙන්න මොනම දෙයකින්වත් කරන්න බෑ. ඒකට කියන්නේ අතිපත්තාණේට සතියට පදත්තානේ සතියමයි. වෙන මොන කුසලෙ කෙරුවා සතිය පිහිටන්නේ. සතිය පිහිටන්න වරද්ද සතිය පිහිටුව එකම තමයි ඉස්සරහට උදව් වෙන්නේ. ඒක නිසා අපි මේ වෙලාවේ මැරෙන්න ඉස්සෙල්ලා, ලෙඩ වෙන්න ඉස්සෙල්ලා, අන්තභාග වෙන්න ඉස්සෙල්ලා, කොර වෙන්න ඉස්සෙල්ලා, කොරෝනා වෙන්න ඉස්සෙල්ලා මේ කරන මේ පොඩි ටික ආයෝජනයක් වෙනවනේ. ඉතින් අපි නෑදෑයෝ නම් කියනවා තරුණ වයසේ ජොලිය හිටපල්ලකෝ රැට කාලා බුදියාගෙන මොකටද මේ දුක් විඳින්නේ කියලා අහනවා. ඒගොල්ලෝ තමයි මේ අපිට උපදෙස් දෙන්න එන මේ බාලයෝ. කවුරුත් එක්කවත් ගැටෙන්න යන්න එපා. අපිට අදාළ නෑනේ. අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවානේ මේක ටිකෙන් ටික කරන්න තියෙන හයිය හති තියෙනලා මේක කරගන්න. එතකොට අපි වයසට යනකොට අපි මරණයට යනකොට අපි ලෙඩ වෙනකොට අපි දන්නවා මේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ප්‍රපාතයක් ආවත් බය නැහැ. අපි ලෑස්තිලා නේ යන්නේ. මේ පහුගේ විශේෂයෙන්ම ඔය ගිය කන්නේ ගිය ඍතුයේ අවසාන වෙනකොට පුදුමාකාර ප්‍රමාණයක් බොහෝ දෙනෙක් සති වඩපු භාවනා කරපු අය ලෙඩ වෙන්න පටන් ගත්තා. ඉතින් මට හරි හැම කෙනා වගේ කතා කරලා කියනවා. ස්වාමීන් වහන්සේ වෙනදා දවසක වුණා නම් එහෙම මේක ඇත්තටම අභාග්‍ය සම්පන්න දෙයක්. ඇයි මේ මෙච්චර දන් දීපෝ සිල් රැකපෝ මට මෙහෙම උනේ කියලා හිතෙනවා. ඇත්තට මටත් හිතෙනවා. නමුත් ස්වාමීන් වඩපු සතිය නිසා අපි දැන් වෙන්දරත් වැඩිය මේකට මුහුණ දීගෙන ඉනවා. කාටවත් කෙඳිරි ගන්න යන්නෙත් නැහැ. කාගෙන ඉනවා. කෙඳිරි ගෑ වෙනවා. නමුත් මටත් පුදුමයි මෙච්චර වේදනාවක් තියදී මං කොහොමද ඉන්නේ කියලා. එකපාරට මේ ප්‍රපාතයට යන්න බෑ. පටන් ගන්න දවසේ වුණා නම් ඕක වෙන්නේ නැහැ. කරලා ඒකට අර හිත
ප්‍රතිශක්තිකරණේ වුණාට පස්සේ එන ඕනේ අභියෝගයක් ආවට පස්සේ දරන්න පුළුවන්. ඒ ගතිය මේ භාවනා කරලා එකක් නෙවෙයි, අපිට ජන්මේ ලැබිච්ච දෙයක්. භාවනාවේ තමයි අපි ඒක උරගා බලන්නේ, භාවනාවේ තමයි අපි ඒක ක්‍රියාවත් කරලා බලන්නේ. අන්නේ එදාට තේරෙනවා බුදුහාමුදුරුවෝ අපිට දෙන මේ පාඩම, බුදුහාමුදුරුවෝ අපිට දෙන මේ උගැන්වීම අපේ අම්මලා තාත්තලා දෙන්නේ නැහැ, උන්දල අපිට ආදරේ. හැබැයි තකතිරු ආදරයක් ඒක. එහෙම නැත්නම් කරුණාවන්තකමට ගියා බුදුරජාණන්සේක එහෙම එකක් නැහැ. උන්වහන්සේ ගාතින ප්‍රඥාවන්ත ආදරයක්. අර සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සිද්ධාර්ථ තාපසතුමා නැත්නම් සිද්ධාර්ථ යුවරතුමා රාහුල කුමාරයාට තිබුණු ආදරේම තමයි අපිට කතා කරන්නේ බුදුරජාණන්සේ ශාක්‍ය පුත්‍ර කියලා. මගේ පුතා කියලා තමයි කතා කරන්නේ, ශාක්‍ය දීතා කියලා. මොකද මේ අපි කරන වැඩේ ওই අනුපූර්වක බෙටන කවුරු හරි ලොකුවතු අල්ලන්න පයින්නවනේ. එතකොට බුදුරජාණන් සත්‍යයල්ලා දාන. පැහි වෙන්න ගියොත්, අක්ක වෙන්න ගියොත්, අයිය වෙන්න ගියොත් යන්න බෑ. අපිට අද වැරදිලා තියෙන්නේ මේ අපිට ලැබෙන ප්‍රතිඵල මදි කියලා වගේ. එහෙම නැත්නම් අපි මෙච්චර මහන්සි වෙනවා හම්බෙලා නැහැ කියලා වගේ අපි මේ පොඩි වික්ෂිප්ත භාවයක්. ආත්ම මේ මම යට හිත නරක් වෙන ගාත කතාවක් තියෙනවා. නිකමට කියවලා බලන්න පංචපනස් ජාතකේ. බුදු වෙන්න ඒ මහෝත්තමයන් වහන්සේ නැත්තම් බහම්බෝසතන් වහන්සේ අරගෙන තියෙන වෙහෙස. ඔක්කොම නැවත අපි ඉස්සරහ කියන්නේ මොකටද? ඔය උඹලා ඔය කරන දේවල් වගේ නේ මං ඔය ටට ගොඩාක් මහන්සිලා තියෙනවා. ඒ ධම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මං වැහිලි කරන්නේ මොකටද? ඔය පුංචි දේවල් වලට පසුබාන්න එපා. ඒ අනුපුබ්බ කිරියාවේ අනුපුබ්බ ශික්ෂාවේ අනුපුබ්බ ප්‍රතිපදා දෙන වැද්දගත්ම දේ තමයි එක සැරයක් වැරදුනාට තව දහස් වරක් අපිට අවස්ථාව ලැබෙනවා. අනුපූර්වයෙන් යනකොට ලැබෙන වාසිය තමයි හරියට වරදිනවා. නමුත් ඒ දේම නැවත නැවත අපිට අවස්ථාව දෙනකොට දෙවෙනි සැරේ අරට වැඩිය ටිකක් සාර්ථක වුණ දෙන්න පුළුවන්. 3-4 පස්වෙනි සැරේ යනකොට අපිටම හිතා ගන්න බෑ මේකට මේ වගේ ලෑස්තිලා ගියොත් ඔයන ඕනෙම බාධාවකට සූදානම් නැති ශරීරයකින් යන කෙනෙකුට වැඩිය පුදුම ශක්තියක්, පුදුම දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒක අන්තිමට අපි ලොකු සාංශ කෙනෙක් බෝ වෙන ලිරක් බාටපත් වෙනවා. මේ කෙනා ගාවේ ඉන්නකොට බෑ කියන්න බෑ, නෑ කියන්න බෑ. මොකද එයා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා කාටත් ඒ හොඳට භාවිත මනසක් ඇති කෙනෙක් ළඟ ඉන්නකොට ඉබේම Tamanට පුදුම ශක්තියක්, වීරියක්, එහෙම නැත්නම් කරබැලීමේ හැකියාවක්, කුසල ඡන්දයක් පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒක අනිත් පැත්තත් තියෙනවා. කම්මැලි කෙනෙක්, බුබ්බඩ කෙනෙක් ළඟ හිටියොත් ඉන්න කෙනාටත් කම්මැලි වෙලා යනවා. සරුවත් චන්සගේ වචනකවත් එහෙම එකක් නැහැ. ඉතින් සා අපි ඇසුරු කරන්නත් ඕනේ කරලා තියෙන්නේ බාලියෝ නෙවෙයි. බෑ බෑ නෑ බෑ කියන අය නෙවෙයි. පදුර්ථ මනස තියෙන අය නෙවෙයි. ප්‍රසන්න මනසක් තියෙන කට්ටිය ඇසුරු කරන්න, ඇසුරු කරන ගමන් මේ අපි ඉගෙනගත්ත මේ පුංචි ABCD පාඩම තව කාට හරි දෙන්න හිතන්න එපා. ලෝකේ ඔක්කොමලා මේ භාවනාවට විරුද්ධයි, භාවනාවට කැමති නැහැ කියලා විශාල පිරිසක් ඉන්නවා. ඒක හරියට නොලැබීම නිසා, අත්පොත් නොතිබ්බ නිසා, රංකිතිකට ගාපු නැති නිසා කරගන්න බැරි. ඒගොල්ලෝ මේ ලොකු තැන් වලට යන්න බෑ. අපි වගේ සාමාන්‍ය කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට කියලා දෙන්න පුළුවන් නෑ නෑ මාත් එහෙම තමයි, බය වෙන්න එපා, ඔක ටිකක් මෙහෙමයි කරන්න තියෙන්නේ, මහා ලොකු දෙයක් මේකේ නෑ කියලා දෙනකොට එයා අනුගත වෙනකොට, එයා ඒක ටිකක් කරලකොට අපිට විශාල ප්‍රතිශක්තියක් එනවා. මන්ද මේ සතිපාසල නිසා මට ඇවිල්ලා තියෙන ප්‍රතිශක්තිය කියලා නිම කරන්න බෑ. 145,000 ළමයින්ට මේක දීලා ඉතින් කට්ටිය කියනවා ඉතාලම සුළු පිසයි කරන්න කියලා. මං කිව්වා ඒත් මදයි, මේ මොනවත් නැතුව තිබුණ එකේ. ඒ වගේම ගුරුවරු, ඒ වගේම මේ ළමයින්ගේ පාඩම හම්බෙලා දෙමව්පියෝ කී දහහක් කරනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේක අනුපූර්වයෙන් යන්න හුස්ම රැලි කීයද කියලා බලන්න, ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස බලන්න, පීවර කීයද කියලා බලන්න, වම දකුණ වෙනස බලන්න. ඒක හරි ලස්සනට ලියන්න. ලීල කාටට කියලා දීලා මෙන්න මේ විදියට වාර්තා කරන්න කියලා කියනකොට අපි ඉබේම මේ ප්‍රතිශක්තිකරණයකට සිද්ධ වෙනවා. මේ අවුරුදු 2566 ගිය සාසනයක් මේක. හොඳට මතක තියාගන්න. බුද්ධ පරිනිර්වාණය. ඊට පස්සේ බුදුජානනාංශගේ
බුද්ධ ඥානේ බුදු බුදු වීමේ ඥානෙන් එක බලන්න තවරුදු 45ක් එකතු කරන්න. එහෙව් ශාසනයක අපිට මෙච්චර ඕජාවක් අද ලැබිලා තියෙනවා නම් අපිට මේ ලැබිලා තියෙන ටික හොඳටම ඇති. මේක ඉදිරියට යන්නම් අපි අහලා පහල ඉන්න අයටත් මේක ටිකක් තොලගාවන්න ඕනේ කියලා දෙන්න ඕනේ. ඒ වගේම අපි කරන එක හරියට ලියන්න ඕනේ. ආන්න එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේක කිසිම බාධාවක් නැහැ. ඔය මුලක් වැවෙනකොට පොළව යට කාටවත් පේන්නේ නැහැ නේ. කාගෙන යනවනේ. කවදාකවත් මුලක් කෙලින් යන ගිහලා තියෙනවද දැකලා තියෙනවද බලන්න. යන්නේ. ඒ යන්නේ එක පැත්තට මෙහෙම එනවා, එහෙට යනවා, මෙහෙට යනවා. ඔය එතකොට තමයි මුල හොඳට පොළවේ කිඳා බහින්නේ. කෙලින්ම තිබ්බනම් ඉදිකට්ටක් වගේ ගැලවිලා යනවා. ඉතින් අපිත් මේ කරගෙන යන වැඩේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදාම තමයි. ඉතින් මේ සාසනය හොඳට අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදාව දන්නවනම් මොහොතේ නාන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම ඒක හරි ආසයි මොහොතේ නාන්න. යන හැම වෙලාවෙම මට පහරාද අසුරින්ද තියෙනවා. මේ ටික 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 බහගෙන යනවා. ඔබට කැමැති ප්‍රමාණයක් ඵලයන් ඕන්නම් ඒකට හරි කියලා මැරියන්. නැත්තම් ගොඩවරි. මේ බුද්ධ ශාසනයෙත් ඕනේ තරම් ගැඹුරකට යන්න පුළුවන්. ඕනම තැනකින් ආපහු ගොඩට එන්න පුළුවන්. ආපහු යන්න පුළුවන්. දහස්වර කරනකොට තමයි මේකේ භාවිත බහුලීගත මනස ඇවිල්ලා තියෙන්නේ. ඒකට කෙටි මාර්ගය එහෙම නැත්තම් ෂෝට් කට් එක තමයි මෙන්න මේ ටික ලියන්න දක්ෂකමක් තියෙනවා නම් අපේ ගමනේ විශාල දියුණුවක් ලැබෙတယ် ඒ නිසා මේ වගේ දවස් දෙක තුනකට වැඩි 10 15 ඉන්න කෙනෙකුට ලොකු අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ ජීවිතේ නැවත පුනරාවලෝකනය කරලා මේ මොකද වුනේ කියලා බලලා ඉදිරියට යන්න. වැරදි වුණාට නම් කිසිසේත්ම ගණන් ගන්න එපා. මොකද මේ අනුපුබ්බ සික්ඛාවේ, අනුපුබ්බ කිරියාවේ, අනුපුබ්බ ප්‍රතිපදාවේ දහස්වර නැවත අපිට මේ ප්‍රස්තාව ලැබෙනවා. ඒ ලැබෙන වෙලාවේ වැරදුනාට පස්සේ දැන් කොච්චරක් මට ගිය පාර විතර තරම් අලාපාලු කරගන්න දෝ කරන්න පුළුවන්ද කියන එක තේරෙන්නෙම ලියන ලියමනෙන් නැත්නම් කමඨහන් වාර්තාවෙන්. එනිසා අද දවසේ ධර්ම දේශනාවත් සියලු දිනාට භාවනාත් කරන ගමන් මේ දීලා තියෙන උපදේශ දීලා තියෙන පිළිවෙත අනුපූර්වෙන් ඉදිරිපත් කිරීමෙන් ශාසනයටත් අගය කරලා ගෞරව කරලා අලුතෙන් එන අයටත් බය අරවලා Tamanටත් ඉදිරියට යන්න තියෙන බාධක දුරු කරගෙන යෑම පිණිස හේතු ආසනා වේවා කින් ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.